सिग्नल स्ट्रॉन्ग टेत माइक्रो कैल्शियम सह प्रो फ्लोराइड संयोगीय दत शक्तिमत कराई රජයේ ඉදිරිපත් කළ අනුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අද පෙරවරු වේ 3 වන දිනටත් ආරම්භ වුණා. එහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගමිනි මාරපණ මහතා පැවසුවේ 19 වන සංශෝධනය සම්මත කෙරුණේ ජනමත විචාරණයකින් තොරව බවයි. එසේ තිබියදී 20 වැනි සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතුයයි පැවසීම කිසිසේත්ම තර්කානුකූල නොවන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. ශ්‍රී ලංකාවට පළාත් සභා ක්‍රමයක් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය වැනි අතිශය බරපතල ව්‍යවස්ථා සංශෝධනයක් පවා ජනමත විචාරණයකින් තොරව සම්මත කිරීමට හැකි බව අතීතයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබූ බව සිහිපත් කළ ජනාධිපති නීතිඥ මාරපණ මහතා වත්මන් 20 වැනි සංශෝධන කෙටුම්පතේ අඩංගු ප්‍රතිපාදන සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් කිසිසේත්ම අවශ්‍ය නොවන බව සඳහන් කළා. මේ අතර 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව අධිකරණයේ හමුවේ නීතිපති දේශපාලන පක්ෂ අදහස් පළ කළා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නීතිඥ 20ක් පෙස්සම ගොනු කිරීමක් කළා විශ්වට එරෙහිව. නමුත් මේගොල්ලෝ ජනමත විචාරණයට යන්නේ නැති ඒවා ගේනවා කියලා ශ්‍රේෂ්ඨාධිපති පොරොන්දු වෙලා. නමුත් කාරක සභා අවස්ථාවේ මොකද නීතිපතිතුමා මේක වන නීතිපතිතුමා පාර්ලිමේන්තු නියෝජනය වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ හිතුවක්කාරකමින් චණ්ඩිකමින් මේක සම්මත කරගත්තොත් කතා නැක අසංකට පස්සේ රටේ නීතිය බඩපත් වෙලා. නීතිපතිවරයා නුම් දීම සිදු කරනු ලබන්නේ අදාළ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව මිස නීතිපතිවරයාගේ හිතුමතේට ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වීමක් කරන්නේ නැහැ. මන්ත්‍රීවරු බිලිබා ගන්න ඝනදෙනු සම්බන්ධව කතා කරනවා කියලා ඒවට සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු අහුවෙන්නේ නැහැ. ආණ්ඩුවේ මද විශාල පිරිසක් මේකට විරුද්ධව අවිමෝරගෙන ඉන්නවා. දැන් අපිට 150 ඉන්නේ කථානායකතුමා කථානායක අසුනේ ඉන්නේ එතකොට 149යි. එහුණු තව එකක් අඩු වෙනවා. ඒ අවස්ථාවේදී ගන්න වෙනවා. විරුද්ධ පක්ෂෙන් හරි අපි ගන්නවා. ආණ්ඩුවට ලොකු සැකයක් තියෙනවා. 150 ගේ ඡන්දය ගන්න පුළුවන් වේද කියලා. ඒක නිසා එයාට අද එදා පිළිකුලෙන් හෙලා දැකපු රිෂාඩ් බද්දුදින් මන්ත්‍රීතුමාලව අතටත දීලා පිළිගන්න වෙලා තියෙනවා. විපක්ෂෙන් අභියෝග කරලා අපි අහන්නේ කොතනද මීට පෙර ජනාධිපතිවරයෙකුට තිබ්බ බලතල ඉක්මවා ගියපු බලතලයක් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ලලා තියෙන්නේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ගෙනාවොත් ලෝක විනාශයක් ඇති වෙනවා රත්මලාලේදී සමග ජන බලවේගී අපේ නායකතුමාට ගල් ගහලා තියෙනවා වේදිකාවට මේක සම්මතුන කොහොමද කෙරේද 20 හිඳලු ගල් ගහන 20 හිඳ නෙවෙයි ගල් ගහන්නේ දුරකතරේ දකින්න කොට අලියට පේන්න බෑ ඒකට අපි මොනෝ කරන්නද දෙයි හාමුදුරුවනි අපි කියමු මේ ජනාධිපති හරිම අවංකයි හැබැයි ඊළඟට එන ජනාධිපතිවරයා කවුද කියලා අපි දන්නවද එතකොට එයාගේ අතට නේද මේ බලතල යන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අතේ මේ බලය තිබුණා නම් එහෙනම් එයා අර මොකාද ඔයකාට කඩුව දීලා වගේ දිගට හරහාට කොටලා දාලා විනාශම කරනවනේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති අපේක්ෂකයා විදියට දැම්මා දාලා මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වුණාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ බලතල කපාදු කරලා මුළු රටේම ඡන්දෙන් එන්න බැරි වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයා කොළඹ දිස්ත්‍රික්කයෙන් පත් වෙලා ජනාධිපතිවරයා විදියට කටයුතු කරන්න තමයි මේ 19 වෙනි සංශෝධනය ගෙනාවේ. පොඩි වෙන එකක් පෙළ අක්ක දීලා මේ මොකද අක්ක පෙන්නලා නංගි දුන්නා වගේ වැඩක් 19 වෙනි සංශෝධනයේද කැලේ. නංගි පෙන්නලා අක්ක දුන්නා වගේ වැඩක් නේ සමා වෙන්න. නෑ මට වැරදිලා නෑ ඒක අලුත් ප්‍රස්තාවිරුලක් අක්ක පෙන්නලා. හිරුගේ පළමු කිරණෙන් රන්වන් බුද්ධි තෙමත් සමකට. Lever Aish Kaha face cream.